හෙල්ලෝ, ඉතින් කොහමද? රුටේන් එක කියන්නේ අනුපිළිවෙලකට කරන ක්‍රියා මාලාවක්. ඒවා සංක්‍රියව සිද්ධ වෙන්නේ නැහැ. රුටේන් එකක් කරගෙන යන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. අපි ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ. ඒකයි රුටේන් එකක් නොකඩවා කරගෙන යන්න අමාරු. තවත් අතකට රුටීන් එකක් අපි විඳින්නේ නැත්නම්, එන්ජොය් කරන්නේ නැත්නම් ඒ රුටීන් එක අපිට දිගටම කරගෙන යන්න බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි හරියට මොටිවේට් වෙලා නැත්නම් ඒත් එහෙමමයි, ඒ රුටීන් එක අපිට කරගෙන යන්න බෑ. ඒ වගේම බාහිර සාධක, ඒ කියන්නේ අසනීප වීම, අමුත්තන්ගේ පැමිණීම්, හදිසියේ යෙදෙන වැඩ කටයුතු, මෙන්න මේ වගේ දේවල් නිසා අපේ රුටීන් එකට බාධා පැමිණෙනවා. එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ වෙහි වෙලාවක මොන රුටීන්ද නේද නිදාගන්න තමයි හිතන්නේ. මේ වෙලාව මම යොදාගෙන තිබුණේ කුස්සියේ විදුලි උපකරණ පිරිසිදු කරන්න. ඉතින් කොච්චර වැස වුණත් කම්මැලි නැතුව මං ඒ වැඩේ කළා. ඉතින් අන්න ඒ විදිහට රුටීන් එකක් මගහරින් නැතුව නොකඩවා දිගටම කරන්න ප්‍රයෝජනවත් වෙන ටිප්ස් 12ක් අද වීඩියෝ එකෙන් මං ඔයත් එක්ක බෙදහදා ගන්නවා. ඉතින් ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරගෙන එන්නකෝ අද වීඩියෝ එකත් බලන්න. රුටීන් එකකට අඩංගු කරගන්න ඕනේ තමන්ට කරන්න අත්‍යවශ්‍යම වැඩ විතරයි. ඔච්චර හොඳ දෙයක් වුණත් ඒ දේ තමන්ට අවශ්‍ය නැත්තම් එහෙම දෙයක් රුටීන් එකකට දාගන්න එපා. ඒ වගේම වෙනත් කෙනෙක් කරනවා කියලා දැකලා ඒ දේ එහෙමම කරන්න ගන්නත් එපා. ඒ දේ තමන්ට අවශ්‍ය නම් විතරයි අපි ඒක රුටීන් එකකට ඇතුළත් කරගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒ දේ අපිට නොකඩවා කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මගේ දෙවෙනි ටිප් එක තමයි රුටීන් එකේ තියෙන ටාස්ක් වලට සුදුසුම වෙලාව යොදා ගන්න කියන එක. ඉතින් ඒ සුදුසුම වෙලාව තීරණය කරන විදිහ ඔයා දන්නවද? ඒ කරන්න යන වැඩේට සුදුසු වෙලාව වගේම ඒ වැඩේ යෙදෙන්නේ ඔයානේ. ඉතින් ඔයාට ගැළපෙන වෙලාවත් ඔයා හිතන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා දෙකම සලකලා බලලා තමයි ඔයා ඒ වැඩේ සඳහා ඔයා යෙදෙන්නේ මොන වෙලාවද කියලා තීරණය කරන්න ඕනේ. මම එහෙම කිව්වේ සමහර ඉන්නවා ඒගොල්ලෝ උදේ කාලේ තමයි වැඩ කරන්න කැමති. ඒ වගේම සමහරු දවල් කාලේ, තවත් අය රාත්‍රී කාලේ. ඉතින් අන්න ඒ විදිහට ඒ වැඩේටයි Tamanටයි දෙකටම ගැළපෙන වෙලාව තමයි ඔන්න අදාළ වැඩේ සඳහා ඔයා යොදා ගන්න ඕනේ. එහෙම නැතුණු ඉතින් ඔයාගේ රුටීන් එක අතරමඟදී නැවතේවි. ඊළඟ ටිප් එක තමයි ඒ වැඩේට ගැළපෙන කාල පරිච්ඡේදයක් වෙන් කරගන්න කියන එක. ඒ කියන්නේ සමහර වැඩ තියෙනවා ඒවට පුංචි වෙලාවක් ඇති. තවත් වැඩ තියෙනවා ලොකු වෙලාවක් ඔයා වෙන් කරලා තියන්න ඕනේ. ඉතින් අවශ්‍යතාවය අනුව වෙලාව වෙන් කරගන්න ඔයා වග බලා ගන්න ඕනේ. එහෙම නැතුනොත් ඔයාට ඒත් සිද්ධ වෙන්නේ රුටීන් එකට බාධා පැමිණෙන එක. රුටීන් එකක් හරියට කෙරෙන්නේ නම් කල් ඇතුව අවශ්‍ය දේවල් සූදානම් කරලා තබා ගැනීම කියන එක අතිශය වැදගත් වෙනවා. උදාහරණයක් ඇටියට හෙට දවසේ ඔයත් මම මේ කරනවා වගේ කුස්සියේ විදුලි උපකරණ පිරිසිදු කරන්න ඉන්නවා නම් ඊට අදාළ වෙන ක්ලීනින් උපකරණ ටික ඔයා ගාව සූදානමින් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාගේ ඒ කාර්යයට බාධා පැමිණෙනවා. රුටීන් එකක් නොකඩවා කරන්න නම් හැම විටම ඔයාටම ධනාත්මකව කතා කරන්න. රුටීන් එක අපිට කරගන්න බැරි වුණු වෙලාවට පසුතැවිලි වෙන්න නරකයි. තමන්ම විසින්ම තමන්ව හෙලා දකින්නත් එපා. ඒ වගේ වෙලාවට කරන්න ඕනේ තමන් තමන්ටම කතා කරගන්න එක. එහෙම කතා කරලා තමන්ම තමන් විසින්ම සනසලා ඒ වැඩේ කරන්න වෙනත් වෙලාවක් යොදාගන්න එක. එහෙම නැතුව වැඩේ මගහරින්න නම් බෑ. ඒ වගේම තමන් ධෛර්ය සම්පන්න වෙන්න ඕනේ. තමන් විසින් තමන්ව සනස ගන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි ධනාත්මකව හැම විටම තමන් තමන්ටම කතා කරන්න ඕනේ. එහෙම වුණාම ඔයාගේ රුටීන් ටික ඔයාට හරියට කරගන්න පුළුවන්. ඊළඟට මම දෙන්න යන ටිප් එක මං කලින් කිව්ව ටිප් එකත් එක්ක සම්බන්ධයි. ඒ තමයි රුටීන් වල වෙලාව ඇඩ්ජස්ට් කරගන්න ඔයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒකට ඔයා උපක්‍රමශීලී වෙන්න ඕනේ. අපි හිතමු යම්කිසි රුටීන් එකක් ඔයාට හරියට කරගන්න බැරි වුණා ඔයා කලින් සැලසුම් කරගෙන හිටපු වෙලාව තුලදී. එහෙම වුණාම ඒකට සුදුසු වෙලාවක් ඔයාගේ දවස තුලින්, එහෙම නැත්නම් ඉදිරි දවසකදී හෝ වෙන් කරගෙන ඒ අදාළ කාර්යය ඔයා ඉෂ්ට කරන්න වග බලා ගන්න ඕනේ.
ඔන්න ඊළඟට මම කියන්නේ අවශ්‍ය වෙලාවට විවේක ගන්න කියලා. ඉතින් හුඟක් වෙලාවට සමහර හිතන්න පුළුවන් ඇයි මේ විවේක ගන්නේ, විවේක ගන්න කොහෙද වෙලාවක් තියෙන්නේ, වැඩ කරනවත් අපිට වෙලාවක් නැතිකොට දවස් තුනදී කියලා. නැහැ, අනිවාර්යයෙන්ම රුටීන් එකක් කරනකොට ඒ ටාස්ක් එකට ඔයා පුළුවන් නම් විවේක කාලවල යොදා ගන්න. හැබැයි ලොකු විවේක කාලවල නෙමෙයි, සාමාන්‍ය විනාඩි 5ක් 10ක් වගේ විවේක කාලවල. ටාස්ක් එකෙන් ටාස්ක් එකට බැරි වුණත් ටාස්ක් කීපයකට පසුව හරි විවේක කාලයක් අනිවාර්යයෙන්ම යොදා ගන්න. මොකද ඒ විවේක කාලයකින් සිද්ධ වෙන්නේ ඔයාව නැවුම් කරන එක, ඔයාව රිෆ්‍රෙෂ් වෙන එක. ඒ වගේම නිින්ද කියන එක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා රුටීන් එකක් හරියට කෙරෙන්න. ඉතින් රුටීන් එකක් යන අතර නිදාගන්න කියන එක නන්නේ මේ මම කියන්නේ. සාමාන්‍ය අපි කවුරුත් රාත්‍රියේ නිදාගන්නවනේ, අන්න ඒ නිින්ද ගැන මම මේ කතා කරන්නේ. ඉතින් ගොඩක් රෑ වෙනකන් ඉන්නේ නැතුව, ඒ කියන්නේ නිදි මරන්නේ නැතුව සාමාන්‍ය 10 11 විතර වෙනකොටවත් නිින්දට යන්නේක තමයි හොඳ. එහෙම වුණාම තමයි පහුවෙන්දට තියෙන වගේ රුටීන් හරියට කරගන්න ඔයාට ශක්තිය ඉතුරු වෙන්නේ, ජවයක් ලැබෙන්නේ. ඊළඟ දේ තමයි රුටීන් එකක් කරනකොට අනිවාර්යෙන්ම විනෝදයෙන් කරන්න. ඒකෙන් මම අදහස් කරේ කම්මැලිකමක් නැතුව ඔයාවත් මොටිවේට් වෙන විදිහ පරිසරයක් හදාගන්න. එහෙම වුණාම තමයි කරන්න යන වැඩේ බොහොම උද්‍යෝගයෙන් ඔයාට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතෙන්දී තමන්ගේ කැමැත්ත හැටියට වීඩියෝ එකක් ප්ලේ වෙන්න දාලා හරි, එහෙම නැත්නම් ටෙලි ඩ්‍රාමා එකක් ප්ලේ වෙන්න දාලා හරි, සින්දුවක් අහමින් හරි මේ දේවල් වාට කරන්න පුළුවන්. ඔන්න ඊළඟට මම කියන්න යන්නේ වැදගත් කාරණාවක්. ඒ තමයි වාගේ රුටීන් එකට, එහෙම නැත්නම් ප්‍රධාන කාර්යයට, ටාස්ක් එකට කලින් ඔයා ගත කරන වෙලාව තියෙනවනේ. අන්න ඒ වෙලාව ඔයා කරන්න යන වැඩේට උද්‍යෝගයක් සපයන විදිහට ගත කරන්න කියන එක. උදාහරණයක් හැටියට වතුර වීදුරුවක් බොන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තේකක් බොන්න පුළුවන්. එහෙමත් නැත්තම් සින්දුවකට සමන් දෙන්න කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ අදාළ රුටින් එක වට පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයා මොකක් හරි පුරුද්දක් ජීවිතේට ඇති කරන්න හිතාගෙන ඉන්නවා නම් අන්න ඒ දේ මේ වෙලාවේදී කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට කලින් කියපු වතුර වීදුරුවක් බොන එකම ගමුකෝ. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් දවසට වතුර වීදුරු 8ක් බොන්න ඕනි කියන පුරුද්ද ඇති කරගන්න කැමති කෙනෙක්, එවැනි කෙනෙකුට පුළුවන් අදාළ රුටීන් එක පටන් ගන්න කලින් වතුර වීදුරුව බීලා ඒ වැඩේ කරන්න. අන්න ඒ විදිහට කරාම එයාට යාගේ පුරුද්ද ඇති කරගන්නත් පුළුවන් වෙනවා, රුටීන් එකත් කිරෙනවා. ඊළඟ ටිප් එක තමයි ඔයාගේ ප්‍රගතිය ඔයා නිරීක්ෂණය කරන්න අමතක කරන්න එපා කියන එක. ඔයාගේ රුටීන් එකේ කරන්න තියෙන වැඩ සඳහන් කරගෙන ඒ ඉස්සරහින් මාසයේ දින සඳහන් කරලා අදාළ දවසේදී අදාළ වැඩේ කරාද කියලා පුංචි හරි ලකුණක් එහෙම දාගෙන ඔයාට නිරීක්ෂණය කරන්න පුළුවන් ඔයාගේ ප්‍රගතිය. එහෙම නැත්නම් ඔයා වෙනත් කැමති ඕනම ආකාරයක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි සිද්ධ වෙන්න ඕනේ අනුන් ලවා හෝ තමන් විසින් හෝ තමන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම. මෙහෙම තමන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන වාසිය වෙන්නේ තමන්ගේ අඩුපාඩු මොනවද කියලා හඳුනා ගන්න ලැබෙන එක. එතකොට ඒවා නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අඩුපාඩු නිවැරදි කර ගැනීම විතරක් නෙමෙයි, ඔයා ඉතාමත් හොඳින් ඔයා බලාපොරොත්තු වෙන විදිහට වගේ ප්‍රගතිය තියෙනවා නම් ඔන්න එතෙන්දී ඔයා ඔයාටම රිවෝඩ් එකක් දෙන්න, ටැග්ක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් ඒකෙන් සිද්ධ වෙන්නේ රුටීන් එක දිගටම කරගෙන යන තමන් තුළ උනන්දුවක් ඇති වෙන එක. මම නිතරම කියනවානේ අපි තුළ පුංචි දරුවෙක් ඉන්නවා කියලා. ඉතින් ඔන්න ඒ දරුවව සතුටටපත් කරන එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ටෑග් ලබන්න ඉතින් කවුරුත් අකමැති නෑනේ. ඉතින් පුංචි දරුවා මොකද කරන්නේ, ටෑග් ගන්න ඕන නිසා එයා නොකඩවා තමන්ගේ රුටීන් එක කරගෙන යනවා. ඉතින් ඔන්න මට ටෑග්ක් හම්බ වෙනවා මගෙම. ඒ තමයි මෙන්න මේ ස්ටෝරේජ් බාස්කට්ස් ටික. ඉතින් මම මේ ටික ගත්තේ ලේඩි ජේ එකෙන්. පැන්ට්‍රි කබඩ් ස්කේප් එකක් තවත් හොඳට ඕගනයිස් කරගන්න ඕනි කියලා හිතුච්ච නිසාවෙන් තමයි මම මේ බාස්කට්ස් ටික ගත්තේ. ඉතින් මං ගත්තේ සුදු පාටින් මයිකුස්සියට ගැලපෙන විදිහට. තවත් ලස්සන පාටවල් කීපයක්ම තිබ්බා, ක්‍රීම් පාටක් තිබ්බා. ඉතින් ගිය වෙලාවක බලන්නකෝ පැටත් ගන්න පුළුවන් ලෙඩ්ජේ එකේ. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරගන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම්
සබස්ක්‍රයිබ් කරන්න තම්ත කරන්න එපා. ඉතින් එහෙනම් මංගෙහින් එන්න ඔයාට සුබ දවසක්.